ආයිබෝන් සිලොන් ඇග්‍රි අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා මේ කාලේ අපි හැමෝම එළවලු වගා කරන්න පටන් අරන් තියෙනවා අල්ල බතල මංජක ගොඩාක් දේවල් අපි වගා කරනවා මේ ආර්ථික ප්‍රශ්නත් එක්ක ඒ නිසා අපි මීට ප්‍රථම වීඩියෝ එකක් කරා වම්බටු වගාව සම්බන්ධයෙන් මොකද වම්බටු පැලයක් මුල ඉඳලා පළදාව ලවාගෙන අවසන් වන තුරුම කොහොමද ඒක නඩත්තු කරන්න කියලා අපි එහිදී ඔබට පොරොන්දුක් වුණා අපි දිගටම මේ වාගේ එළවලු ගැන ඔබව දැනුවත් කරනවා කියලා ඒ නිසා අපි මේ වීඩියෝ එකක් සූදානම් කළා වණ්ඩක පැලයකුත් බීජ පැල කරගෙන කොහොමද නිවැරදිව පළදාව ලබා ගන්නාතෙක් නඩත්තු කරන ආකාරය පිළිබඳව. ඒ වගේම තමයි මේ කාලේ ගොඩාක් දෙනෙක් දැන් මේ එළවලු වගා කරන්න පටන් ගන්නවා. එතකොට අපි කරන්නේ වෙළඳපළට ගිහිල්ලා බීජ පැකට් නැත්නම් පැල කරපු පැල දවානකින් අපි මිල දීලා ලබා ගන්නවා. විශේෂයෙන්ම බීජ පැල ලබා ගන්නදී බීජ ලබා ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕන බීජ හොඳට ආවරණය කරලා තියනවද කියලා. මොකද ඒ පැකට් එක ගැන අපි අවබෝධ වෙන්න ඕන හොඳ බීජ තමයි අපි වෙළඳපළෙන් මිල දීලා ගන්න ඕන. ඒ වගේම තමයි පැල ලබා ගන්නකොටත් හොඳට පැල හොඳ පෘෂ්ටිමත් පැල තමයි අපි වෙළඳපළෙන් මිල දීලා ගන්න ඕන. විශේෂයෙන්ම නොයෙක් එළවලු වර්ග අපි හිටවද්දී සමහර බීජ වර්ග අපි ඉස්සරලා වීඩියෝ එකෙත් මතක් කරා සමහර බීජ වර්ග බීජ හිටවන්න පුළුවන් කෙලින්ම මාධ්‍ය තුල නැත්නම් බඳුන් වල නැත්නම් අපේ ඒ බිම අපි සකස් කරගෙන සමහර දේවල් අපි තවන් දාලා තවන් පැල තමයි අපි ඒ බඳුන් වල නැත්නම් බිම අපි හිටව ගන්න ඕනේ. වණ්ඩක්ක බීජ කියන්නේ කෙලින්ම ශේෂ්ත්‍රයේ හිටවන්න පුළුවන් බීජ විශේෂයක්. ඒ වගේම තමයි වෙනත් වර්ග අපි සමහර වෙලාවට වතුරේ පොඟන්න දාලා හිටවනවා. අන්න ඒ වගේ බීජ වර්ගයක් තමයි වණ්ඩක බීජ. වණ්ඩක බීජ හිටවනවා නම් පැය 12ක්වත් අපි වතුරේ පොඟන්න දාලා හිටවනවා නම් ගොඩක් හොඳයි. මොකද වතුරට දාපුවාම හොඳ බීජ ටික වතුරේ යට වෙනවා ටිකකදී. නැත්තම් මේකේ ගොඩක් පුහු බීජ. අපි කියන්නේ හොඳ ප්‍රරෝහණ ශක්තියක් නැති බීජ වතුරේ පාවෙනවා. අපිට පුළුවන් මේ වතුරේ පාවෙන බීජ ටික ඉවත් කරලා අර හොඳ බීජ ටික පමණක් ශේෂ්ත්‍රයේ හිටවන්න. ඔබට මේ දකින්න තියෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වගේ නිකුත් කරන බීජ වණ්ඩක බීජ පැකට් එකක්. මෙන්න මේ වාගේ නිවැරදි බෑග් වල තියෙනවා නම් තමයි ඒ බීජ වඩාත් හොඳ. මෙන්න මේ වාගේ බීජ අපි ගන්නකොට බලන්න ඕන කොතරම් කාලයක් මේක ඒ ප්‍රෝහණ සතියේගේ පැලවීමේ ශක්තිය කොච්චර කාලයක් තියෙනවද කියලා. සාමාන්‍ය සමහර ඒවා වසරක් තියා ගන්න පුළුවන්. ඊට ලම් වෙද්දි නම් ඒ බීජ නිවැරදිව සියලුම බීජ පැලවෙන්නේ නැහැ. මේ වාගේ හොඳ බීජ පැකට් එකක් ගත්තාම අපි මේ පළවෙනිම මේක හොඳින් හිරුවෙලිය වැටෙන තැනක තියන්න නැතුව මේක සාමාන්‍ය සෙවන සිසිල් තැනක තමයි තියන්න ඕනේ. ඒ වගේම තමයි ඊට පස්සේ අපි මේ බීජ ටික තෝරා ගන්න. මෙන්න මේක අපි කෙරවලකින් මේ වගේ කපනවා. අවශ්‍ය ප්‍රමාණයට විතරක් මේක තියා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙම කපලා අපට පුළුවන් මෙන්න මේ බීජ අයි ගන්න එළියට. අපි දැන් බෑග් එකෙන් මේ ආරක්ෂිතව ගත්තා මෙන්න මේ වණ්ඩක බීජ. ඊට පස්සේ අපිට පුළුවන් මේක අපි හෙට උදේ හිටවනවා නම් ඒ කියන්නේ පෑය 12කට පෙර මේක අපි පොඟන්න දානවා. පොඟන්න දාලා හිටවීමේදී ලොකු වාසියක් එනවා. මොකද පැලවෙන බීජ අපිට තෝරගෙන වවන්න පුළුවන්. අනිත් එක තමයි අපි ශේෂ්ත්‍රයේ හිටවද්දි එක ගානටම බීජ ටික එක වෙලාවට පැලවෙනවා. සමහර වෙලාවට මේ වාගේ ඇට සාමාන්‍ය හිටෙවොත් එහෙම මේක ඇට පැලවීමේදී වෙනස් වෙනවා කාලේ. සමහර දවස් දෙකකට පස්සේ පැලවෙනවා. සමහර ඇට ඉක්මනට පැලවෙනවා. එතකොට අර ශේෂ්ත්‍රයේ නොයෙක් ආකාරයේ අපිලිවලට තමයි ගස් උස වෙනස් වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට පුළුවන් මේ වාගේ පෙඟෙන්න දාලා ගන්න නම් ගොඩක් හොඳයි බණ්ඩකයට. අපි දැන් මේක මේ වාගේ වතුර භාජනයකට දාලා තියෙනවා. මෙන්න මේ වාගේ වතුර භාජනයකට අපි දානවා මේ බණ්ඩකයට ටික බලන්න. ඔබට බලන්න පුළුවන් දැන් ටිකෙන් ටික මේ ඇට සමහර ඇට වතුරේ පා වෙනවා. සමහර ඇට සාමාන්‍ය මේක ගොඩක් ඇට කෙලින්ම පා වුණා. නැත්තම් මේක වේලෙද්ද දැන් 1-2 ආය ඒ හොඳ බීජ මේක ඇතුලේ කෙලින්ම වතුරට ඇතුළට බහිනවා. ඔබට බලන්න පුළුවන් ඒවා තමයි හොඳ බීජ තමයි ওই වතුරට බහින්නේ. මොකද සමහර බීජ බණ්ඩක කරල් වල තියෙනවා මේ තෝරපු බීජ නෙමේ ගොඩාක් ඒ ප්‍රවහන ශක්තිය නැති බීජ. ඒවා හිටෙගොත් තමයි අපට කරල් නැතුව නැත්තම් යන්තම් පැල වෙලා පොඩි කාලෙම මැරිලා යන්නේ. හොඳ බීජයක් කවදාකවත් ඒ වගේ වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ ඔබට බලන්න පුළුවන් මේක පොඩ්ඩක් හොලවපුවාම මේකේ හොඳ බීජ ටික ඔක්කොම දැන් යටට බහිනවා. මේ බලන්න පුළුවන් මේ වගේ බීජ සාමාන්‍ය ශේෂ්ත්‍රයේ දෙකක් හිටෙවුවත් ඇති. නැත්නම් අපි කලවන්න කර හිටුණා නම් 3-4ක් වාගේ හිටවන්න වෙනවා. මෙන්න මේ වාගේ භාජනයකට දාලා ඔබ මොකුත් නොකර මේක පෑය 12ක් තියන්න. මොකද ඊට වැඩිය තියන්න එපා. බණ්ඩක බීජ ඉක්මනින් පෙඟිලා නැත්නම් පුපුරලා යනවා. ඒ නිසා ඊට ප්‍රථම අපි ශේෂ්ත්‍රයේ හිටව ගන්න ඕන. මෙන්න මෙහෙම දාලා තිබුවා මේකේ හොඳ බීජ ටික සියලුම යට යනවා. උදේට අපි බලන්න හවසට දැම්මොත් උදේ තියෙන පාවෙලා තියෙන බීජ ටික ඒක අයින් කරන්න. මෙන්න මේ පෙඟුණ බීජ යට තියෙනවා. ඒව පමණක් අපි හිටවන්න ගන්න ඕනේ. අපි බීජ පොඟන්න දාලා අපි ඊට ප්‍රථමයෙන් වැඩක් කරන්න තියෙනවා. අපි බිම හිටවන නම් අපි වාණිජ වගාවක් වශයෙන් නැත්නම් බඳුන් වල හිටවන නම් අපි පස් මාත්‍ය හදලා තමයි මේක පළවෙනිව අපි බීජ පොඟන්න දාන්න ඕන. ඒ කියන්නේ මොකද අපි අද හවස දැම්මොත් හෙට උදේ අපි මේ බීජ මේ හිටවන නිසා පස් මාත්‍ය වශයෙන් සාමාන්‍ය බිම හිටවන නම් ඔබට අඩිය අඩිය වලක් කපා ගන්න පුළුවන්. අඩිය අඩිය වලක් කපලා ඒ පස් ටික අයින් කරලා ඒ පස් වලට අපිට කොම්පෝස්ට් නැත්නම් කාබනික පොර අපිට එකතු කර ගන්න පුළුවන්. නැත්නම් වේලිච්ච ගොම සුවල්පයක්. ඒ වගේම තමයි
මේ කුකුල් පෝර නැත්නම් එළු පෝර වගේ හොඳ පස් මිශ්‍රණයක් අපි හදා ගන්නවා. හැබැයි ඒ පෝර මිශ්‍රණය ග්‍රෑම් 500ක් විතර වුණාට කමන්නේ අර වලේ පස් වලටම කලවම් කරලා ඒ පස් මාධ්‍ය තමයි අපි වල පුරවන්නේ. වල පුරවලා දින 3ක් 4ක් ගියාට කමක් නැහැ මේ බීජ හිටවන්න. ඒ කියන්නේ අපි බීජ පොඟන්න දාන්න දවස් 3 4කට ඉස්සෙල්ලා අපි වලවල් ටික ශේෂ්ත්‍රයේ කපලා තියාගත්තොත් ගොඩක් හොඳයි. නැත්නම් බඳුන් වල හිටවනවා නම් ඒ බඳුන් වලත් පස් මාධ්‍ය පුරවලා ඒ විදිහටම කලවම් හතලා අන්න ඒවත් පොඩ්ඩක් පැත්තකට තියලා තියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ වගේම තමයි වලවල් කැපීමේදී අපි තවත් දැනගත යුතු කාරණයක් තමයි වලවල් වල අතර තියෙන දුර. ඒ කියන්නේ අපි බිම හිටවනවා නම් අඩි 3න් 3ටවත් සාමාන්‍ය මේ පේලි අතර පරතරය තියා ගන්න ඕන. සාමාන්‍ය අඩි 2.5න් 2.5ට පුළුවන් අපට වලවල් ටික කපා ගන්න පේලි අතර පරතරය අඩි 3ක් තියා ගන්න ඕන. ගොඩාක් හොඳයි. මොකද පොඩක් ගහට ගහක් ගෑවෙන්නේ නැතුව තියෙනවා නම් ඒ ලෙඩ රෝග සහ ඒ වෙනත් රෝග වලින් ගස් ආරක්ෂා වෙනවා. අනිත් එක තමයි හොඳ සූර්යාලෝකයක් වැටෙනවා. හැබැයි මේ එළවලු වගාවේදී විශේෂත්වයක් තමයි හොඳින් සූර්යාලෝකය වැටෙන තැනක් තමයි අපි තෝරගන්න ඕනේ. ඉන්පස්සේ අපි පෙඟුණ බීජ එක බදාමණ බිම හිටවනවා නම් බීජ 3ක් හිටවුවට කමක් නැහැ. හැබැයි ඒ 3ෙන් මාස් කියන්නේ සති දෙකක් විතර ගියාට පස්සේ අපි එක පැලයක් අවශ්‍ය නැති පැලයක් අයින් කරනවා. ඒ කියන්නේ ඒ පැල 3 අතර ටිකක් හැමින් වැවුන පැලයක් නැත්තම් නිරෝගීමත් පැල දෙකක් ඉතුරු කරලා වඩාත් සුදුසු පැලේ. ඒ කියන්නේ සුදුසු නැති පැලේ අපි ගලවලා අපිට පුළුවන් ඒක අයින් කරන්න. නැත්තම් හොඳම පැල 3ක් තියෙනවා නම් ඒ පැලයක් හැමින් සැරේ ගලවලා වෙනත් තැනක හිටව ගන්නත් හැකියාවක් තියෙනවා. අන්න ඒ විදිහට තමයි අපි හිටවගන්නේ. ඒ වගේම තමයි බඳුන් වල හිටවද්දී සාමාන්‍ය බීජ දෙකක්වත් හිටවන්න බෑග් එක හිටවුවත් දෙක ගන්න හිටවනවා නම් හොඳ ඵලදායක ලබා ගන්න පුළුවන්. මොකද පරාගණය ඉතාමත් වැදගත් වෙනවා. පැල දෙකක් එකට තිබෙද්දී අපට වැඩි ඵලදායක තමයි හැමතිස්සෙම ලබා දෙන්නේ. ඔබට මේ දකින්න තියෙන්නේ හොඳ බීජ දෙකක් හිටවලා මෙන්න මේ බණ්ඩක්ක පැල දෙකක් අරගෙන තියෙනවා. මෙන්න මේ වාගේ එනකොට තව කොළ දෙකක් එනකොට මෙන්න මේ බණ්ඩක්ක පැල දෙකම අපට එකම තැන ශේෂ්ත්‍රයේ හිටවන්න පුළුවන්. නැත්නම් බඳුනක නැත්නම් බෑග් එකක හිටවනවා නම් මෙන්න මේ වාගේ පැල දෙකක් තමයි අපි සුදුසු හිටව ගන්න. හැබැයි මේ පැල අවුවේ තියලා තමයි අපි මේක පුරුදු කරගන්න ඕන. වැහි කාලේට පැල මේක නාවත් බෑග් වල දාලා වැස්සට අහු වෙන්න දෙන්න එපා. තියෙන්නේ වැස්ස නොලැබෙන තැනක තියන්න. ඒ වගේම තමයි සූර්යාලෝකයට වැටෙන්න ඉඩ සලස්වන්න. එතකොට නිරෝගීමත් හොඳ පුෂ්ටිමත් පැල අපට ලබා ගන්න පුළුවන් ශේෂ්ත්‍රයේ හිටවන්න පෙරම. ශේෂ්ත්‍රයේ පැල හිටවලා මාසයක් ගියාට පස්සේ අපි අර පෝර මාධ්‍ය දාලා හිටවන්නේ. ඊට පස්සේ අපට මාසයකට පස්සේ නැවතත් පෝර එකතු කරන්න පුළුවන්. ඒ සඳහා ගොම, ඒ වගේම තමයි නැත්නම් කොම්පෝස්, දිරපු කොළ පෝර, ඒ වගේ දේවල් අපට එකතු කරන්න පුළුවන් කුකුල් පෝර සුවල්පයක්. හැබැයි පරණ වෙච්ච කුකුල් පෝර සහ එළු පෝර තමයි අපි මේකට යොදා ගන්න ඕන. යෝගට් කෝප් එක ප්‍රමාණයක් කුකුල් පෝර හරි එළු පෝර හැදී ඇති. සාමාන්‍ය මාසයක් වගේ ගිය පැලයකට පෝර කරද්දී ඔබ වට් ටිකක් වාටෙන් දාන්න, ගහ ළඟට දාන්න එපා. මොකද එතකොට ගහ මැරෙන්න බලනවා. මොකද සැර වැඩි වුණොත් එනිසා තමයි අපි ටිකක් ඈතින් දාන්නේ. ඒ වගේම තමයි අවශ්‍ය ප්‍රමාණයට ජලය යොදන්නත් ඕන. මාස දෙකමාරක් යනකම් නොඑක් සමහර වෙලාවට කෘමිහානි ඒ වගේ දේවල් එන්න පුළුවන්. ඔබට පුළුවන් කාබනික විදියට හදන අපේ ගෙදරම හදා ගන්න පුළුවන් ස්වභාවික කෘමිනාශක තියෙනවා සිලෝන් ඇග්‍රි අපගේ channel එකේ. ඔබට පුළුවන් අන්න ඒවා බලලා මෙන්න මේ පැල කාලේ ඉඳලා මේක පාවිච්චි කරොත් කෘමිහානි වලින් වළක්වා ගන්න පුළුවන්. ලෙඩක් එනකම් බලාගෙන ඉන්න එපා. බණ්ඩක කොළ කොරි වෙනවා. ඒ වගේම තමයි අර ඉරි ඉරි ගිහිල්ලා නොයෙක් කොළ කොරි වෙලා නොයෙක් රෝග එනවා නැත්නම් කහපාට වෙනවා. අන්න ඊට ප්‍රථමයෙන් අපට පුළුවන් සාමාන්‍ය අපි හදන ස්වභාවික කෘමිනාශක අපට පුළුවන් ගහලා ඒ රෝග වළක්වා ගන්න. ඒ වගේම තමයි මේ විදියට අපි හොඳින් සූර්යාලෝකයේ වැටෙන තැනක අපි නිවැරදිව නඩත්තු කරගෙන ගියොත් මාස දෙකක් දෙකමාරක් වෙනකොට ඔබට පුළුවන් හොඳ බණ්ඩක්ක වගාවක් කියන්නේ හොඳ බණ්ඩක්ක ඵලදායක් ලබා ගන්න. ඒ වගේම තමයි නැවතත් මේ බීජ පැල කරගන්න පුළුවන්. ඒ සඳහා අපි වීඩියෝ එකක් කරලා තියෙනවා බණ්ඩක බීජ කොහොමද නිවැරදිව පැල කරගන්න ආකාරය කියලා. ඔබට පුළුවන් මේ බණ්ඩක ගහක කරල් දෙකක් ඇවිල්ලා තුන්වෙනි කරල එන්න ඉස්සරලා උඩින් කපලා දාන්න. බණ්ඩක කරල් දෙකක් පමණ තියලා කපන්න. අන්න ඒ කරල් දෙක ඉදාමත් වටිනවා. ඊළඟ වසරේදී නැත්නම් ඊළඟ වාරයේදී ඔබට බණ්ඩක බීජ වෙළඳපළෙන් ලබා ගන්න වෙන්නේ. අන්න ඒ කරල් දෙක ඉදාමත් එතකොට තමයි මේ බීජ පුෂ්ටිමත් වෙහැදෙන්නේ. ඒ කරල් දෙකෙන් පුළුවන් නැවත වගාවක් ආරම්භ කරන්න. ඉතුරු කරල් ටික අපට පුළුවන් අපේ මුළු තැඟේ ප්‍රයෝජනෙට ගන්න. මොකද සමහර වෙලාවට ඔබ අන්තිම වෙනකම් බණ්ඩක කරල් තියා ගන්න එපා. ඒ අන්ත ගොඩාක් තැන්වල කරන වැඩක් තමයි. අපි මුල කාලේ ඉඳලා ඉන හොඳ බණ්ඩක කරල් ටික අපේ මුළු තැඟේට ප්‍රයෝජනෙට අරගෙන අවසානයේ ඉතුරු වෙන කරල් දෙක තමයි ඉතුරු කරන්නේ. ඒ කරල් දෙක වෙළඳාම ඒකේ බීජ දාපුවාම ඒ වගේ නිවැරදි ඵලදායක් ලබා ගන්න හම් වෙන්නේ. ඔබට ලැබෙන්නේ බණ්ඩක ගස් පමණයි. ඵලදායක් නම් ලැබෙන්නේ ඔහේ හැදීගෙන යනවා නැත්නම් බැරිලා යනවා. බොහොම කෙසක පැල නැත්නම් පොඩි කාලෙම කොළ දෙකක් තුනක් එනකොට කරල් ඇවිල්ලා ඒ ගහ මැරිලා යනවා. ඔබට බලන්න පුළුවන් මෙන්න මේ අපි පැලවා ගැත්තියෙනවා. මෙන්න මේ වාගේ පැල තමයි අපට බලා ගන්න පුළුවන්. මෙන්න මේ කරලත් ඇවිල්ලා මෙන්න මේ වාගේ පැලයක් තමයි. ඒ වාගේ නිසරු බීජ දැම්මොත් අපට ලැබෙන්නේ මේ වාගේ බණ්ඩක කරලක් සහ මේ වාගේ ගහක්. ඒ නිසා බීජවලට තියාගන්න පළවෙනි කරල් දෙක ඊට පස්සේ ගහ එතනින් කපලා දාන්න. එතකොට ඒ කරල් දෙක හොඳට මෝරනවා.
එසේනම් ඔබට පුළුවන් වණ්ඩක පැලෙකුත් ඔබේ ගෙවත්තේ නිවැරදිව හදලා ඒකෙන් ප්‍රයෝජනය ලබා ගන්න. ඒ වගේම තමයි සිලෝන් ඇග්‍රි channel අපගේ channel එකට අපි වීඩියෝ 250ක් 300ක් පමණ මේ වෙන විට අපි නිකුත් කරලා තියෙනවා නොඑක් වගාව සම්බන්ධව. ඔබට පුළුවන් ඒ වීඩියෝ නරඹලා අපගේ දැනුමයි ඔබගේ තියෙන දැනුමයි එකතු කරලා ඔබේ ගෙවත්ත ස්වයං පෝෂිත ගෙවත්තක් බවට පත් කරගන්න. ඒ වගේම තමයි සිලෝන් ඇග්‍රි අපගේ channel එක ඔබ මේ වනතුරුත් subscribe කර නැත්නම් subscribe කර bell icon එක click කරන්න ඔබට පුළුවන් අපි දමන අඟනා වීඩියෝ ඒ සැනින්ම නරඹන්න. ඔබට සුබ දවසක්.